නැත්තම් Hindu පදනම සහිතව ගොඩනැගුණු දර්ශනවාදය. බුදුදහම පුද්ගලයෙක් නැහැ කියලා නිකන් මම කියලා කෙනෙක් නැහැ. අනාත්ම ධර්මතාවය. අප පිටුපස්සේ තියෙන දාර්ශනික පසුබිම තමයි අද මේ වැඩසටහනෙන් අපි එලි කරගන්න උත්සාහ කරන්නේ. ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා පාරසංගතයේ ආධ්‍යාත්මික වැඩසටහනේ අපගේ නවතම වැඩසටහන. අපි මෙතෙක් අපි 17ක් කරලා තියෙනවා මේ වැඩසටහනේ. ඒ මුල් වැඩසටහන 17 බලපු නැති අය සමහර විට අද ප්‍රථම වතාවට බලනවා වෙන්න පුළුවන්. ඒ නිසා මම කල්පනා කරා අපි මෙතෙක් කරපු වැඩසටහන් වල කෙටි සාරාංශයක් එක්ක ආරම්භ කරන්න අද වැඩසටහන. අපි මේ වැඩසටහනේ ඉස්සලම සාකච්ඡා කළේ ප්‍රාග් බෞද්ධ යුගය. ඒ කියන්නේ බුදුදහම ක්‍රිස්තුපූර්ව 6 වෙනි තමයි ಭಾರತයේ පහළ වෙන්නේ. ඊට පෙර ඉන්දියාවේ පැවති දාර්ශනික මතවාද මොනවද කියන එක සහ ඒ බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය ගොඩනැගුණු යුගයේ ಭಾರತයේ තිබුණු ප්‍රධාන දර්ශනවාද මොනවාද ඒවත් එක්ක බුදුදහම වෙනස් කොට හඳුනාගන්නේ කෙසේද කියන කාරණාව අපි මුල් වැඩසටහන් කීපෙන් සාකච්ඡා කළා. ඉන් අනතුරුව අපේ ඊළඟ වැඩසටහන් කීපෙම යොමු වුණේ මේ මහායාන බුදුදහම හා තේරවාද බුදුදහම අතර තියෙන වෙනස මොකක්ද? මේවා අතර පවතින වෙනස්කම් මොනවාද කියන එක ටිකක් පුළුල්ව සහ විචාරාත්මකව ඒ වගේම විවේචනාත්මකව සාකච්ඡා කිරීමයි. එතකොට පහුගිය වැඩසටහන් ටික ඔබ නැරඹුවා නම් ඔබ මේ වෙනකොට අවබෝධ කරගෙන තිබෙනවා සාමාන්‍යයෙන් බුදුදහම කොහොමද වෙන්කොට අඳුනාගන්නේ අනිකුත් ආගම් සහ අනිකුත් දර්ශනවාද වලින් කියන කාරණාව. ඒකම මේ වෙනකොට ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. තේරවාද හා මහායාන අතර අපි අහලා තියෙන වෙනසට වඩා එහා ගිය තව වෙනස්කම් රාශියක් තියෙනවා කියන එක අපි පහුගිය වැඩසටහන්වලදී ඉතාම පැහැදිලිව සාකච්ඡා කළා. එතකොට එහෙමනම් ඒ පහුගිය වැඩසටහන් ටික ඔබට නරඹන්න පුළුවන් ඔබ අලුත්ම කෙනෙක් නම් එකතු වෙන්නේ මේ වැඩසටහන බලන්න. මොකද ඒ పూర్ව වැඩසටහන් ටික ඉතාම වැදගත් වෙනවා කියලා මම හිතනවා. අපි දැන් මෙතනින් එහාට ටිකක් ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම හිතනවා මෙතෙක් අපි වැඩසටහන් වලින් කළේ මතුපිට ස්පර්ශ කිරීමක්. අපි මහායානය හා තේරවාදය අතර පවතින වෙනස්කම් පිළිබඳව ඉතාම මතුපිට සාකච්ඡාවක් තමයි සිදු කළේ. ඒතකොට මහායාන බුදුදහමේ මහායාන බුදුදහමට අයිති වෙන විවිධ සූත්‍රවල අන්තර්ගත වෙන ගැඹුරු දහම් කරුණු දාර්ශනික තේමාවන් පිළිබඳව අපි සාකච්ඡාවක් අරගත්තේ නැහැ. ඒ නිසා අපි මෙතෙන් සිට ඉදිරි වැඩසටහන් වල ඒ ගැඹුරු මාතෘකා පිළිබඳව අපට හැකි ආකාරයට කරුණු පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම රැඳී සිටින්න මේ අපේ වැඩසටහන් සමග. හොඳයි. එහෙමනම් අපි බලමු ඉස්සෙල්ලාම බුදුන් වහන්සේගෙන් පස්සේ දැන් අපි දන්නවා බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා ප්‍රධාන ධාරා දෙකකට බෙදෙනවා හීනයාන හා මහායාන කියලා. ඔය තේරවාද කියන එක අයිති වෙන්නේ හීනයාන කියන එකට කියලා අපි දැන් පැහැදිලිව දන්නවා. ඒතර මේ හීනයාන මහායාන මේ හීන මහා කියන වචන දෙකෙන් පැහැදිලි කරන්නේ කුමක්ද කියන එකත් අපි මේ වෙන විට පැහැදිලි කරගෙන තියෙනවා. බුදුදහමට අනුව විමුක්ති මාර්ගයේ අපි සාමාන්‍ය දන්නා තේරවාදී බුදුදහමට අනුව තුන්තරා බෝධියක් තියෙනවා. එතකොට කෙනෙකුට අවශ්‍ය නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට අවශ්‍ය නම් පසේබුදුවරයාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ මාර්ග තුනෙන් කැමැති බෝධියකින් නිවන් දකින්න කියන එක තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන මඟ පෙන්වීම ආශිර්වාදය. බලහත්කාරකමක් මෙතන නැහැ. අසවල් මාර්ගය ඔබ තෝරාගත යුතුමයි කියලා බුදු පසේ බුදු මහරහත් කියන මෙන්න මේ
තුන්තරා බෝධියකින් කැමැති බෝධියක් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාට ප්‍රාර්ථනා කරන්න අවසර තියෙනවා. එතකොට මහායාන සම්ප්‍රදාය ඇතුළට එනකොට මේ රහත් වීමේ මාර්ගය හෝ පසේබුදු වීමේ මාර්ගය තෝරා ගැනීමට තියෙන ඉඩකඩ නැහැ. එතකොට ඔවුන් සීමා කරගන්නවා ඔවුන්ගේ බුදු ඔවුන් බෞද්ධ දර්ශනය පිළිපදින්නේ නැත්නම් බුදුදහම අනුගමනය කරන්නේ බුද්ධත්ව මාර්ගය ඉලක්ක කරගෙන පමණයි කියන එක අපි තාම පැහැදිලි කිව්වා. ඒ නිසා මහායානයේ ගොඩනගන්නේ පුද්ගලයෙකු තුළ මේ බෝධිසත්ව ආදර්ශයක් බෝධිසත්ව ප්‍රතිරූපයක්. එතකොට මහායානය අනුගමනය කරන පුද්ගලයෙක් මූලික වශයෙන්ම අර රහත් වීමට තියෙන කැමැත්තත් පසේබුදුවරයෙක් ලෙස තමන්ගේ විමුක්තිය ලැබීමට තියෙන කැමැත්තත් පසකලා තමන් අනෙක් සත්වයන්ගේ විමුක්තිය උදෙසා කැපවෙච්ච බෝධිසත්වයෙක් විදිහට ප්‍රතිඥා දීලා බුද්ධත්ව මාර්ගේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට මෙන්න මේ අර ඉහළම මෝක්ෂ මාර්ගය නැත්නම් දුෂ්කරම මෝක්ෂ මාර්ගය තෝරා ගැනීම කියන අර්ථයෙන් තමයි මේක මහා කියන අදහසකින් මහායාන කියලා කියන්නේ. එතකොට අර මෝක්ෂ මාර්ගයේ අඩු ප්‍රයත්නයකින් අඩු කැපකිරීම වලින් අඩු උත්සාහයකින් එහෙම නැත්නම් තවත් බුදුවරයෙක්ගේ යටතේ ඒ බුදුවරයාගේ ශිෂ්‍යෙක් විදිහට ශ්‍රාවකයෙක් විදිහට යට ඇහුම්කන් දුන්න කෙනෙක් විදිහට තමන්ගේ විමුක්තිය ප්‍රාර්ථනා කරන අය තමයි රහතන් වහන්සේලා කියන්නේ. එතකොට ඒක මහායානිකයන් දැක්කේ හීන යම්කිසි ආකාරයක පහක් අර බුද්ධත්ව මාර්ගයට සාපේක්ෂව පහක් එහෙම නැත්නම් රහතන් වහන්සේ පහක් කෙනෙක් නෙවෙයි. මෙතන මේ මාර්ග තුනට අදාළවයි අපි මේ උස්පහත් භාවයේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම රහත් වීමට හෝ පසේබුදු වීමට හෝ ගන්නා ප්‍රයත්නය අර බුදුරෙක් වීමට ගන්නා ප්‍රයත්නයට සාපේක්ෂව හීන නැත්තම් කිසියම් ආකාරයක ආත්මార్థකාමි නැත්තම් ස්වార్థේ සොකීය විමුක්තිය කියන එකට මුල් තැන දුන්න අවස්ථාවක් විදිහට දකින නිසා තමයි මේ හීන යන කියන ප්‍රභේදය ඇති වුණේ. හොඳයි. එතකොට අපි බලමු ඊළඟට බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. අපි ඒක දන්නවා. ධර්ම සංගායනාම තුනක් පවත්වන්න සිද්ධ වෙනවා. පළමු ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව වශයෙන්. එතකොට සංගායනාම තුනක් කියන්න සිද්ධ වුණේ විවිධ ප්‍රශ්න, විවිධ බෙදීම්, විවිධ නිකාය, විවිධ මතභේද මේ බුද්ධ අනුගාමිකයන් තුළ ගිහි පැවිදි දෙපාර්ශ්වය තුළම විවිධ බෙදීම් නිකායන් ඇතිවීම නිසා තමයි මේ සංගායනා සිදු කිරීමටත් මූලිකම හේතුව වුණේ. එතකොට දැන් අපි ඒ කාරණාව පිටුපස්සේ තියෙන දාර්ශනික පසුබිම තමයි අද මේ වැඩසටහනෙන් අපි හෙළි කරගන්න උත්සාහ කරන්නේ. දැන් මේ විදිහට ප්‍රධාන වශයෙන්ම හීනයාන මහායාන වශයෙන් බෙදෙන අතර එම නැත්තම් මහා සාංගික හා තේරවාද වශයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා නිකායන් දෙකකට බෙදෙන අතරේ දාර්ශනික ලෝකය තුල අපිට පේනවා මේ පශ්චාත් බෞද්ධ දාර්ශනිකයෝ නැත්නම් පශ්චාත් බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායන් හතරක් ඉන්දියාවේ ගොඩනැගෙන ආකාරය. මෙන්න මේ හතරෙන් දෙකක් අපි තේරවාද සම්ප්‍රදාය තුලින් ගොඩනැගෙන දාර්ශනික සම්ප්‍රදාය විදිහට හඳුනා ගන්නවා. තවත් සම්ප්‍රදායන් දෙකක් අපි මහායාන සම්ප්‍රදායට අයත් ලෙස සලකනවා. එතකොට අපි බලමු මොනවද මේ සම්ප්‍රදායන් හතර. මේ සම්ප්‍රදායන් හතර හඳුන්වනවා සර්වාස්තිවාදය, සෞත්‍රාන්තිකවාදය, මාධ්‍යමික ශූන්‍යතාවාදය හා යෝගාචාර විඥානවාදය කියලා. එතකොට ප්‍රධාන දාර්ශනික ගුරුකුල, බෞද්ධ දාර්ශනික ගුරුකුල හතරක් ඉන්දියාවේ, ඒ කියන්නේ පශ්චාත් බෞද්ධ යුගයේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතිවෙච්ච විවිධ දාර්ශනික සංවාද. දැන් මේක බුදුදහම ඇතුළේම ඇතිවෙච්ච සංවාදයකට වඩා බුදුදහමට පිටතින් එල්ල වෙන Hindu විවේචන අපි අමතක කරන්න හොඳ නෑ. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වසර කීපයක් ගත වුණාට පස්සේ ක්‍රමානුකූලව අර යටපත් වෙලා තිබුණු Hindu දහම නැවත මතුවෙන්න ගත්තා. විශේෂයෙන්ම බුදුදහමට තර්ජනාත්මකව බුදුදහමේ එන අනාත්මවාදය, අනිශ්වරවාදය, කර්මවාදය ප්‍රශ්න කරමින් ප්‍රබල ලෙස ගොඩනැගුණු දාර්ශනික සම්ප්‍රදාය හයක් තිබුණා. වෛශේෂික, සාංඛ්‍ය, යෝග, උත්තර මීමාංසා, පූර්ව මීමාංසා මේ වගේ දාර්ශනික සම්ප්‍රදායන් හයක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා. බුදුදහමට අභියෝගාත්මකව ඉන්දියාවේ නැත්තම් Hindu පදනමක් සහිතව ගොඩනැගුණු දර්ශනවාද විදිහට. ඉතින් මෙන්න මේවත් එක්කත් අපේ බෞද්ධ දාර්ශනිකයන්ට හැප්පෙන්න වුණා. අර මං කිව්වා වගේ ඇතුලේ අභ්‍යන්තරේ
ප්‍රශ්න මතුවෙනවා වගේම බුදුදහමට බාහිරිනුත් මේ වගේ අන්‍ය දාර්ශනිකයන්ගෙනුත් ප්‍රබල අභියෝග එල්ල වුණා. මෙන්න මේ අභියෝගවලට මුහුණ දෙන්න යාමේ ප්‍රයත්නයක් විදිහට තමයි අර දාර්ශනික සම්ප්‍රදායන් හතරක් බිහි වුණේ බෞද්ධ දාර්ශනිකයන් අතින්. පොත සර්වාස්තිවාදය සෞත්‍රාන්තික වාදය. මෙන්න මේ නිකායන් දෙක. මේ නිකායන් දෙක නියෝජනය කළ භික්ෂුන් වහන්සේලා තේරවාදී සම්ප්‍රදායට නැකම් කියන භික්ෂුන් වහන්සේලා විදිහට තමයි සලකන්නේ. සර්වාස්තිවාදයේ සෞත්‍රාන්තික වාදයයි ඒ කාලේ හැටියට ප්‍රබල දාර්ශනික න්‍යායන් දෙකක් කියලා අවිවාදයෙන් පිළිගන්න පුළුවන්. හැබැයි මේ දෙකේ යම් යම් අඩුපාඩු තිබුණා. මේ අඩුපාඩු නිසා තමයි මාධ්‍යමික ශුන්‍යතාවාදයේ ඒ වගේම යෝගාචාර විඥානවාදයේ කියන මහායාන දාර්ශනික ගුරුකුල දෙක බිහි වෙන්නේ. අපි මේ මහායාන දාර්ශනික ගුරුකුල දෙක පිළිබඳව ඉදිරි වැඩසටහන් වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා මම කැමතියි අද මේ වැඩසටහන අවසන් කරන්න පෙර ඔබට මේ තේරවාදී සම්ප්‍රදායට අයිති සර්වාස්තිවාදය හා සෞත්‍රාන්තිකවාදය කියන න්‍යායන් දෙකෙන් ඉදිරිපත් කරන මූලික අදහස කෙටියෙන් සාකච්ඡා කරන්න. එතකොට මේ සර්වාස්තිවාදය කියන සංස්කෘත වචනය ගත්තොත් සර්ව අස්තිවාදය සියල්ල ඇත යන වාදය කියලා අපි මේක සරල සිංහලයට ගත්තොත් මොකද ඇයි මේකට සියල්ල ඇත යන වාදය කියලා කියන්නේ? මේ අයව හඳුන්වනවා වෛභාෂිකයෝ කියලා. වෛභාෂිකයෝ කියන්නේ මේ අය ත්‍රිපිටකය කියන්නේ අභිධර්ම පිටකය විශේෂයෙන්ම පිළිගත් කාණ්ඩයක්. ඒ නිසා මේ අය වෛභාෂිකයෝ විදිහටත් හඳුන්වනවා. එතකොට මේ සර්වාස්තිවාදය කියන න්‍යාය ගොඩනැගෙන්න හේතු වුණේ දැන් බුදුදහම මම ඊට පෙර මේක සාකච්ඡා කරලා තියෙනවා. බුදුදහම පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. අනාත්ම ධර්මතාවය. මෙහිදී මේ මම කියලා කෙනෙක් නැහැ නැත්නම් සදාකාලික වූ ආත්ම පදාර්ථයක් ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුදහම යොදා ගන්නා විශ්ලේෂණයේදී බුදුදහම පෙන්නනවා පුද්ගලෙක් කියන්නේ ස්කන්ධ පංචකයක් ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ඒ වගේම ආයතන. මේ ස්කන්ධ ධාතු ආයතන කියලා මූල ධර්ම වලින් තමයි අපි මේ පුද්ගලයා යැයි මම යැයි සම්මුතිකව සාකච්ඡා කරන කෙනාව හැදිලා තියෙන්නේ. එතකොට මේ මෙතනදී පුද්ගලයා බැහැර කිරීම සඳහා මේ ගෙනෙන විශ්ලේෂණය අවසානයේ ඉතුරු කරන්නේ ස්කන්ධ ධාතු සහ ආයතන. ඔය පංචස්කන්ධයයි ඔය පඨවි ආදී ධාතු සහ ආයතන කියන මෙන්න මේ ත්‍රිත්වය. එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා මෙන්න මේ මූල පදාර්ථ පුද්ගලයා යන සම්මුතිය සැකසීමට පදනම් වෙච්ච මේ මූල පදාර්ථ වල ආරම්භය කුමක්ද? මේවා සදාකාලිකව පවතිනවද නැද්ද කියන ගැටලුව මතුවෙනවා කියන එක. මෙන්න මේ තැනදී තමයි ඒවා නිත්‍යද අනිත්‍යද ඒවා සදාකාලිකද නැද්ද කියන තැනදී දෙන ලද උත්තරය තමයි සර්වං සර්වදා අස්ති සියල්ල සැමදා පවතී කියන එක. එතකොට ඔබට ඉතාම පැහැදිලි ඇති මේ ස්ථාවරයේ බුදුහාමුදුරන්ගේ මූලික ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනි ඉගැන්වීමක්. එතකොට බුදුදහම ප්‍රතික්ෂේප කළ සාස්වතවාදය කියන දෘෂ්ටිය පිළිගැනීමක් බවට එක්තරා ආකාරයකට මේ න්‍යාය නිසා පත් වෙනවා. ඒ නිසා සර්වස්තිවාදී මම කිව්වා දුර්වලතාවය වුණේ මෙන්න මේ සර්වන් සර්වදා අස්ති සියල්ල සැමදා ඇත කියන මේ අස්තිත්වයට පැමිණීම පැවැත්ම පිළිගැනීම නිසා බුදුන් වහන්සේගේ බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු සාස්වතවාදය කියන දෘෂ්ටියට මෙම දාර්ශනික ප්‍රවණතාවය වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට මේකට විකල්පයක් විදිහට තමා සෞත්‍රාන්තික කියන දාර්ශනික ගුරුකුලය බිහි වෙන්නේ. ඉතාම විශිෂ්ට දාර්ශනික ගුරුකුලයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් දාර්ශනික ගුරුකුලයක්. මේ දාර්ශනික ගුරුකුලය අභිධර්මයේ පිළිගැත්තේ නැති නිසා සූත්‍ර පිටකය මත පමණක් පදනම් වෙච්ච නිසා තමයි මේ අය සෞත්‍රාන්තික කියන නමින් හඳුන්වන්නේ. මේ සෞත්‍රාන්තිකයන්ව හඳුනන තව නමක් තියෙනවා වාක්‍යාර්ථානුමේය වාදීන් කියලා. වාක්‍යාර්ථානුමේය වාදී. ඒක ඉතාම හරි ගැඹුරු අදහසක් මේකේ තියෙනවා. මේ අය අපි හඳුන්වන ෂණභංගුරවාදීන් කියලා. ඔවුන් කියන්නේ මේ පවතින සෑම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ නිසා ක්ෂණිකව සෑම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන නිසා ඔවුන් අදහසක් ඉදිරිපත් කරනවා අපිට කිසිවක් ප්‍රත්‍යක්ෂයෙන් දත නොහැකි කියන එක. අපිට බාහිර ලෝකයක් දැන් මගෙන් එළියේ මේ ගස් කොළන් වලින් සැදිච්ච වලාකුළු අහස පෙනෙන මේ ලෝකය මේ ගල් කුළුණු පෙනෙන ගල් ප්‍රපාත පෙනෙන මේ බාහිර ලෝකය. මේ බාහිර ලෝකය මෙසේ අපෙන් එළියේ පවතිනවා කියලා අපි දැනගන්නේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි අනුමානයෙන් කියලා මේ අය
සඳහන් කරනවා. මේක ඉතාම වැදගත් සිද්ධාන්තයක් විදිහට අපිට සලකන්න පුළුවන්. විද්‍යාත්මකව පැහැදිලි කරොත් දැන් මෙතන තියෙන ගැටලුව මේකයි. අපිට යම් කිසි වස්තුවක් දකින්න නම් ඒ වස්තුව මතට යම් කිසි ආලෝකයක් පතිත වෙන්න ඕන. එතකොට වස්තුව මතට ආලෝකයක් පතිත වෙලා ඉන් පස්සේ අපේ ඇහි තියෙන කාචයේ විසින් ඒ වස්තුවේ ප්‍රතිබිම්බයක් අපි අරගෙන ඒක අපේ දෘශ්‍ය ස්නායු හරහා මොළයට ගමන් කිරීමෙන් පස්සේ තමයි අපි ඒක අඳුනාගන්නේ ගහක්ද ගලක්ද පොතක්ද ළමයෙක්ද අහසද පොළවද කියන ලේබලය අලවලා අපි ඒක හඳුනාගන්නේ සංජානනය කරන්නේ පසුවයි. ඒ නිසා මේ ෂණ බංගුර න්‍යායත් එක්ක ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙනවා කියන සිද්ධාන්තය මත එතකොට යම් කිසි වස්තුවක් මතට ආලෝකය පතිත වුණාට පස්සේ ඒ පතිත ආලෝකය පතිත වුණාට පස්සේ ඒකෙන් ප්‍රතිබිම්බයක් අරගෙන අපේ මොළය වෙත යවන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඒතොර යම් කිසි කාලයක් ගත වෙන නිසා අපි අර වස්තුව දකින්නවා ලෙස හඳුනාගත්තත් අත් වශයෙන්ම අපි දකින්නේ යම් කිසි අතීතයකට අයිති අතීත කාලයකට පොඩකට කලින් තිබුණ වස්තුව තමයි අපි දකින්නේ හැම විටම. එතකොට මම සහ වස්තුව අතර තියෙන දුර පරතරය වැඩි වෙන්න මේ කාලය ඊටාම දික් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් තාරකා විද්‍යාවේදී හෙලි කරගෙන තිනවා අපි අද රැයට අහසේ දකින්න සමහර තරු දැනට අවුරුදු 7කට උඩදී පායපු තරුවක්. මොකද ඒ තාරකාවේ ඉඳලා පෘථිවියට ආලෝක ධාරාවක් එන්න වසර 4-7ක් විතර ගත වෙනවා. එතකොට අපි අද රැ තමයි ඒ තාරකාව දකින්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අද ඒ තාරකාව කොහොමද තියෙන්නේ කියන එක දකින්න අපිට අවුරුදු 7ක් ඉඳ වෙනවා. එතකොට මෙන්න මේ ෂණබංගුරවාදය මේ සෞත්‍රාන්තික වාදයෙන් ඉදිරිපත් කරපු මේ ෂණබංගුරවාදයත් එක්ක ඕන් ගොඩනැගපු මේ අපි අනුමානවාදය බාහිර ලෝකේ අපි දැනගන්නේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි අනුමානයෙන් තර්කණයෙන් තමයි අපි දැනගන්නේ අවසාන විග්‍රහයේදී මෙතන මේ වස්තුව තිබුණා කියලා. ඒකට හේතුව තමයි අපි ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාව හා ඒක අඳුනා ගන්න අවස්ථාව අතර පොඩි කාලමය පරතරයක් තිබීම කියන එක. ඉතාම ගැඹුරු විද්‍යාත්මක දාර්ශනික කාරණාවක් තමයි මේ සෞත්‍රාන්තිකයන් විසින් මෙසේ ඉදිරිපත් කරන ලද්දේ. ඉතින් මෙන්න මේ සර්වාස්තිවාදය හා සෞත්‍රාන්තික වාදය කියන න්‍යායන් දෙකේ තව බොහෝම ගැඹුරු දාර්ශනික රසවත් කතා ගොඩක් තියෙනවා. නමුත් අපේ වැඩසටහනේදී අපිට මේ හැම එකක්ම දීර්ඝ වශයෙන් අත් වශයෙන්ම මෙහෙම කතා කරන්න අමාරුයි. ඒ ගොඩක් කරුණු සමහර වෙලාවට අපිට පැහැදිලි කරන්න මීට වඩා කාලයක් ගත වෙනවා. ඒ නිසා මම අපේ විශේෂ අරමුණ අපි මහායාන කොටස පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මේ පාරසංගතයේ වැඩසටහන. මොකද අපිට නිතර අහන්න ලැබෙන්නේ නැහැ පාර මේ මහායානය පිළිබඳ ඉගෙනීම්. ඒ වගේම සමාජ මතයක් තියෙනවා මේ ඉගෙනීම් මිත්‍යා දෘෂ්ටිකයි කියන එක. ඒ නිසාම තමයි අපි වැඩිපුර මහායාන කොටසට අවධානය යොමු කරන්නේ. ඔබට බාරයි මේ කරුණු අධ්‍යයනය කරලා වඩා නිවැරදි මතය කුමක්ද කියන එක තීරණය කිරීම. එහෙමනම් අපි ඊළඟ වැඩසටහනෙන් මුණගැහෙමු. අපි මහායාන සම්ප්‍රදායට අයිති මාධ්‍යමික ශූන්‍යතාවාදය හා යෝගාචාර විඥානවාදය කියන න්‍යායන් දෙක පිළිබඳව ගැඹුරින් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සියලු දෙනාටම ස්තුතියි. එකතු වුණු අපි ඊළඟ වැඩසටහනට